අපි නිරන්තරෙම ඔබට කියපු කාරණයක් තමයි. වර්මානය අපේ රටේ සිටන දේශපාලඥෝ හතේ හත බදිච්ච කාලකාන්නේ. මේ සියලමදිනා දේශපානයට ඇවිල්ල තියෙන්නේ තවන්ගේ බඩගෝස්තරය හස්කරගන්නට මනිසාත් මේ රට ගැන තියෙන කැක්කුමකින් නෙමේ. අන්න ඒනිසාත් තමයි පෞගේ අවුරදු හැත්තයවම මේරට දවසි දවස බංකොලො තත්තකට තල්ලූනේ. මේක ජයාර්ෙ කාලේ සිද්ධ වනා, ප්‍රේමදාශය කාලෙ සිද්ධවන. ඒගේ තමයි චන්ද්‍රිකා බන්්ඩාරණයයි කාලෙත්ක සිද්ධවන. මිනිවරු ගෝටත් ඒවගේම මහින්ද රාජ පක්සත් මේදේ ඒ විදිහටම දැන් කරන්න පටන් අරන් තියරෝ. පහුගේ දවස්ටිකේ හිටපු ග්‍රාහම් සේවක සිරත් නතියන් ඉන්න ගමන් කෙදිරි ගානගම නහයෙන් අඩන ගමන් ඔහුත් කරේ මේ වැඩටිකම තමයි. ඒය දිනේදී ඇමති බන්ඩලේ අතර රජයා එතැන බෙදා දුන්න ඒරත්ේ දොලාහට නිකුත් කරපු මෙම ගැසටනේද. රාජපක්ෂ පවුලට හඩේ වැදගත් ආතර එකසිය පනස් හයක් හිමිවුණ. ඉතරම් වැදගත් නොවන ආර්තන දෙසී අනු දෙකක් තමයි අනිත්්‍ය අතර බෙද ලගී මේ සම්බන්දධයෙන් බොහෝ දෙනෙක්ඉන්නේ දැඩි නොසුතුටෙන්. පෙති ලගි ලතින රජේ ආයතන මෙන්න මේ විදිහට එකන්නේ ගෝටාාවේ රාජ පක්ෂට රජයේ ආතන තිස් එකක් ලැබි ලැතිවෙන. මහින්දට මිනම් මිනිමරු මරාට රජයේ ආයතන ස අටක් හම් වෙලා තියෙනවා. නිමල් සිරිපාලද සිල්වා අපේ පාර්මේන් සව ඉන්න ගුටිකන් ගෑනුන්ගෙන් ගුටිකන්න ප්‍රසිද්ධම පුද්ගලයට හම්බිලාතිෙනවා රජයේ ආයතන විශ්සාක්. එවගේම තොන්ඩමන්ට හයක් හම්වෙිලාත්වේෙන. දිනේස්කුණ වර්ධනයට පවු්‍ය කාලෙ පරගිතක් නැතුව. රාජපක්ෂ පවුලගේ පවුලට වතුර ඇදපු පිනේෂ්ට රජේ ආයතන විසි දෙකක් හම් වෙලා තියෙනවා. ඩක්ලස් දේවනන්දට හතයි. ඒගේ මටමයි පවිත්‍ර වන්්‍ය ආරච්චි. ගියගේ තැන අභ්‍යවිත්‍ර වැඩ කරන පවිත්‍රට ආයතන පනස් දෙකක් දීලා තියෙන බන්ධුල ගුණ වර්ධනම හත්තයායට අ රුපය දෙදදාහකින් තුන්තාහන් ජීවත්වවැන්නඩ පුලුවන් කියලා ංඛයාලයගන පැෙන්න්නෙන මහත්්‍යයාට රජයේ ආයතන තිස් හතරක් හම්ගුවෙලා. ජනක බණ්ඩාර තෙන්න්නකෝන්. ත ආයතන දහතුනා කම්ග වෙනකොට චමන් රාජ පක්්‍රට ආයතන තිස් හයි. මේට ඉත්තාමත්ව බැදගත් ආයතන ඇතුළත් තුළලා තියෙනවා කියනක තමයි දේශපාලන ආනංශ මාර්ග සඳහන් කරන්න. ජනස් සලහක්වරුමට ආසන විශේෂම රජයේ ආයතන සි හයක් කම්ෙන කොට ජොන්ස්ටන්ට අපේරට ඉන්න නොම්බර එක එතුනොල් බෙදාහරරිෙක් ඒවගේම අරක්කු නිෂ්පාදරේ කරන කෙනෙක් ඒවගේම බාර් බරගාන්න තියෙන පුද්දලෙටට ජොනියන්ට රජේ යායතන පහ කම්වෙලා තියෙනවා. ට මයි අඩුම ආතර ගානයක් හම් වෙලාත්වෙෙන. විමල් වීරවන්ස නැත්තන් සූරවන්ස මහින්ද රාජ පක්සගේ සියලුම පක්කලි වැඩටක කරන පුද්ගලයට රජයේ ආයතන විසින් නමයක් හිමි වෙලා තියෙනවා. මන්ද අමරවයට රජයේ ආයතන දහන් නමයක් හිමි වෙලා තියෙනවා ඉට මෙන්න මේ විදියට තමයි රජයේ ආයතන ටික බෙදි ලගිහිල්ලා තියෙන්නේ. මිට්වෝල මේ වෙනකොට කැබිනෙට් නොවන ඇමතිවරුන්ට සත්රාජ්‍යමතිවරුන්ට හිසිදුතු බලයක් මෙම ගැස පත්වයෙන් ලැබිලන්න නැහැ මේ නිසා උුන් ැඩි කලකිරීමගෙන් සහ බේදනාවකින් පසු වෙනවා මොකද මෙච්චර කලා කළේගිහිල්ලා තමන් තමකු නොලබීම සම්බන්ධි.මිටන් මේ රගේ ආයතන ලැබෙනව කියන්නේ හරියට පෙරේතයන්ට දොළපෙදේනිි දුන්නවාගේ ඔබ දන්නවා අපේ ගම්බල ඉන්න මිනිස්සු යකු මලපෙරේතයවි ශවාස කරනවා. එම නිසා යක්කුන්ගේ මලපරේතයන්ගේෙන් වැඩක් ගන්න නං ඕවන් හැමවෙලේම දොළපෙදේනි දෙනවා. ොහොඳ ොපදේනි දෙනවා ලොකු ලොකුයක්කුන්ට මනපරේතයම් වගේ උන්ට දෙන්නේ බොහොම සෞතු විදිහයට දොළුපෙදේය. මේ ඇමතිකානුත් මෙන්න මේ විඩහමයි, ඉහළ පවල්ලොලෙවුන්ට හට හූරංකන්න අවශ්‍ය කරන පසුබෝමයි නිර්මාණය වෙනවා. නිටතොරණ මේ කාලකන්න ක්‍රමය වෙනස් කරලා, මේරටට සබෑනිස ආතරය කරන දැකමක්තිබෙන සැලැස්මක්තිබෙන. සමාන්තිිය වෙනස් ක හැකිබවෝ ඔප්පො කොට තිබන දේශපාලන කණ්ඩෑ මක් සමග පැටයමමු මට්‍රෝනි අර්ග ත්‍රජක් ැනැතිත බසි ද කරමින් මාවබෙන් සමමුගන්. ඔබ සම්මට ජය.